සුබදවසක් SL ටියුටි වෙතට ඔයාලත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි වීඩියෝ එකේ කතා කරන්නේ රෙඩ් මර්කියරි ගැන. මොකද ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ රෙඩ් මර්කියරි එහෙම නැත්නම් රතු රසදිය වලට ඇත්තටම මෙහෙම ඉල්ලුමක් තියෙනවද? මේක මෙහෙම විකුණන්න පුළුවන්ද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න අපෙන් අහලා තිබ්බා. ඉතින් ඒකට උත්තරයක් දෙන්න තමයි අපි අද යන්නේ. මේ රෙඩ් මර්කියරි එහෙම නැත්නම් රතු රසදිය මෙන්න මේවා 1980 ගණන් වල සෝවියට් විද්‍යාඥයන් විසින් න්‍යෂ්ටික ආයුධ න්‍යෂ්ටික අවි ආයුධ නිපදවන්න යොදාගත්ත කියලා තමයි සැලකෙන්නේ. හැබැයි තාම මේක හරියාකාරව ඔප්පු කරගන්න නොහැකි වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ 1980 ගණන් වල තිබ්බ යොදාගත්ත කියන රතු රසදිය දැන් එකපාරට ආයෙත් මතුනේ ආයෙ ඉල්ලුමක් හැදුනේ කොහොමද? ඇත්තටම කියන්න ඕනේ මේක මේ හැදිලා තියෙන්නේ ව්‍යාජ ඉල්ලුමක්. එකන්නේ ව්‍යාජ ඉල්ලුමක් මෙතන මවාපාලා තියෙනවා මෙන්න මේ රතු රසදිය වලට ඉහළ මිලක් තියෙනවා කියලා මවාපාලා තියෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. කෙසේ හෝ මේ රතු රසදිය දැන් කට කතා යනවා මේක ඇත්තද නැත්තද දන්නේ නැහැ. හැබැයි රතු රසදිය තියෙනවා කියලා කියනවා පරිණි දුරකථනවල පැරණි ඊළඟට මහාන මැෂින් පැරණි රේඩියෝ මෙන්න මේ වගේ මෙන්න මේ රතු රසදිය කියන සංයෝගය තියෙනවා කියලා කට කතාවක් පැතිරෙනවා. කොහොමවත් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා රසදිය ගැන. මේ රසදිය කියන්නේ ලෝහමය මූලද්‍රව්‍යයක්. ඒක සිල්ලෝ කල රිදී පාටයි. එතකොට රසදිය වලට විදුලිය සංනයනය කිරීමේ හැකියාව තියෙනවා. හොඳින් විද්‍යුතය සංනයනය කරන ලෝහමය මූලද්‍රව්‍ය තමයි රසදිය කියන්නේ. එහෙම වුණාම අපිට හිතන්න පුළුවන් මේ රේඩියෝ වගේ දේවල් වලට විදුලිය සංනයනය කිරීම පහසු වෙන්න මේ රසදිය යොදාගන්න පුළුවන් රසදිය ටියුබ් එකක්. ඒකත් කාලයත් සමග ඔක්සිකරණයට ලක්වීමෙන් දැන් රසදිය මූලද්‍රව්‍ය අවස්ථාවේ රිදී පාට තිබ්බට ඒක ඔක්සිකරණයට ලක් වෙලා හැදෙන ඔක්සයිඩ් ඇතම් සල්ෆයිඩ් රස පැහැයක් රතු පැහැයක් ගන්න පුළුවන්. එතකොට ඒ රසදිය කාලයත් සමග ඔක්සිකරණයට ලක් වෙලා මෙන්න මේ උපකරණ ඇතුලේ තියෙන රසදිය ටියුබ් එක ඔය වගේ රතු පාට වෙන්න පුළුවන්. ඔන්න ඔහොම අවස්ථාවකට තමයි අපි රැවටෙන්නේ මේ රතු රසදිය කියන මූලද්‍රව්‍ය කියන. මොකද රතු රසදිය කියන මූලද්‍රව්‍යයක් නැහැ. ඉතින් ඔයාලා සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලා මේ වගේ දැන් උපකරණ සමහරට ඔයාලා මේ උපකරණ විවෘත කරලා රතු රසදිය හොයන්න දඟලන්න පුළුවන්. ඉතින් රසදිය කියන්නේ හොඳ විදුලිය සංනය කරන ලෝහයක් වගේම මේක විෂ අධික විෂ බැර ලෝහයක්. ඒ නිසාම දැන් තියෙන උපකරණ වලට රසදිය තහනම් කරලා තියෙනවා. විශේෂයෙන් මර්කරි කියන්නේ ඇත්තටම හයි ටොක්සික් කම්පවුන්ඩ් එකක්. ඒ නිසා ඔයාලට පිළිකා හෘදයාබාධක විවිධ රෝගී තත්ත්වයන් මෙන්න මේ මර්කරි නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. මෙවැනි එක එක්කිනා කියන දේවල් අහලා ඔයාලගේ ගෙදර තියෙන පරණ රේඩියෝ දුරකථන දැන් හොයාගෙන ගෑලි ගලවන්න ගිහිල්ලා ඔය තියෙන රසදිය ටියුබ් එකක් පුපුරලා ගියොත් ඒකේ හානිය ඔයාලගේ ගෙදර හැමෝටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් කාලෙන් කාලට ඔයාලා දන්නවා මේ ලංකාවේ එක එක කතා එක එක දේවල් ආව ලංකාව තුළ. මේක ඉක්මනට පැතිරෙනවා මේ අපේ රටේ මිනිස්සුත් එක්ක බලද්දි. ඉතින් මට කැටි කාලයක් වාලම්පූරි ආවා, කාලයක් කිඹුල් වුණු විකුණන කතාවක් ආවා. ඒ වගේම කාලයක් පැරණි අකුරු සන්නායක වලට ඉහළ මිලක් නියම කරලා ඒ විකිනන අවස්ථාවක් ආවා. ඉතින් මේ වගේ කාලෙන් කාලට අපේ රට තුළට එක එක දේවල් එනවා. ඉතින් ඔයාලා සැලකිලිමත් වෙන්න. සමහර කට්ටිය ඔයාලට කියන්න පුළුවන් මෙහෙම මේ රෙඩ් මර්කරි මේ ටියුබ් එකක් ඔයාලා දුන්නොත් ඔයාට මෙච්චර ලක්ෂ ගාණක් දෙනවා, මෙච්චර කෝටි ගාණක් දෙනවා කියලා. ඒකට ඔයාව සමහරට මේක විකුණන්න නම් ඔයා අපේ සංගමේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට මුලින් මෙච්චර ගාණක් ගෙවන්න කියලා ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අර කෝටි ගාණ ගන්න බලාපොරොත්තුෙන් ලක්ෂ 2-3ක් දීලා ඔවුන් සමග රෙජිස්ටර් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්තිමට හොයාගන්න ඕනේ නැති වෙනවා මේ රෙජිස්ටර් වෙන්න ඔයාලට කතා කරපු කෙනාව හොයාගන්න නැති වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔයාලට ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා නම් නිවැරදි ව්‍යාපාරය තෝරගන්න. එහෙම නැතුව මෙන්න මේ නීති අනුකූල නොවන ව්‍යාපාර පසුපස ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා. අන්තිමට ඔබගේ කාලය සහ මුදල් දෙකම නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව තීරණය ගන්න. සැලකිල්ලෙන් කටයුතු කරන්න. ව්‍යාපාරිකයෙක් වශයෙන් උනත් හොඳ සෙවිල්ලෙන් මේ දේවල් ගැන බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම bell icon එක click කරලා subscribe කරන්න. දිගටම අපිත් එක්ක එකතු වෙන්න, like කරන්න, share කරන්න, ඒ වගේම comment කරන්න.